අපි ගමට බිමට අරන් යන්න ඕන කතිකාවතක්. ඒ නිසා ඒ සංවිධානය කිරීම පිළිබඳව අපි නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අපූර්ව කතිකාවතක්, අත්‍යවශ්‍යම කතිකාවතක්, කාලීන කාලෝචිත කතිකාවතක්. විශේෂයෙන්ම මේ මාස මේ අවුරුද්ද ඇතුළත මේ අනතුරු අපි දැක්කේ ගිය අවුරුද්දේ මාස් කන්නේ 2021 2022 යලක් මහ කන්නේ රසායනික තෙල් පොර තානම අප්‍රේල් 21 වෙනිදා ගත්තට පස්සේ අපි ඉදිරිපත් කරා උපාය මාර්ගික සැලැස්මක් අප්‍රේල් 21 වෙනිදා. හැබැයි අප්‍රේල් 22 වෙනිදා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රසායනික තෙල් පොර තානම් කරේ මාස් කන්නේ. මේ රටේ ප්‍රධාන ආහාර සුරක්ෂිතතාවය ප්‍රධාන කොට ගන්න වී ගොවි තැනත් එක්ක. ඒ නිසා වී ගොවි තැනෙන් තොර වෙනත් කතන්දරයක් මේ රටේ වෙනත් බවභෝගයක් නැහැ. ඒ නිසා අපි තුන් වේලටම බත් කන ජාතියක්. ඒ තුන් වේලට නොකෑවත් අඩු ගානේ දෙවේලක් හරි අපි කනවා. කොහොමුණත් මෙන්න මේ අත්නොමතිකත්වයේ මත තමන්ගේ තියෙන හිතුවක්කාරකම් මත ගෝඨාභය රාජපක්ෂට ඕන ඕන විදියට කිසි කෙනෙක්ගෙන් උපදෙස් අනුශාසනා ගන්නෙ නැතුව ගත්ත තීරණ වල ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. අපි මේක එනකොටම ගිය අවුරුද්දේ මැයි මාසේ කිව්වා ලබන අවුරුද්දේ සැප්තැම්බර් විතර වෙනකම් විතරයි අපිට හාල් තියෙන්නේ කියලා. ඒ නිසා ඒක ඒ ආකාරයෙන්ම ඔප්පුණා. ඒ නිසා බරපතල ආහාර අර්බුදයක් ආවා, ඉන්ධන අර්බුදයක්. ඒ නිසා සමස්ත මේ කතා කරපු හැම ශේෂ්ත්‍රයක මේ සත්‍ය අපේ ඇස්පනා පිට දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ සමාජ කතිකාවතක් ගොඩනගලා ආණ්ඩුවට බලපෑම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම මේ තක්කඩි දේශපාලන මාපියාවට ඇඟිල්ලෙන් ඇල්ලලා කටෙන් කියලා මයික් ඉස්සලා කියන්න බෑ. ඒකට අපිට දියුණු ක්‍රමවේදයක් ආ උපාය මාර්ග සලස්මක් ඉදිරියේදී සකස් කරගන්න වෙනවා. ඒ නිසා පාලකයන්ට ඕන ඕන විදියට, මේ ආණ්ඩුවට ඕන ඕන විදියට මේ රට ගෙනියන්න, රට කාබාසිනියා කරන්න, රටේ ජනතාවගේ පෝෂණ මට්ටම බිඳවට්ටන්න කටයුතු කරේ ආණ්ඩුව. ඉතිහාසයේ පහළ වෙච්ච, වර්තමානයේ දක්වා පහළ වෙච්ච හැම ආණ්ඩුවලින්ම අසාර්ථකම ආණ්ඩුව ගොවියට කෙලවපු, ගොවියට විර කරපු, මේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ බරපතල කඩාවැටීමට ලක් කරපු ආණ්ඩුව තමයි ජනාධිපතිවරයා තමයි ගෝඨාභය රාජපක්ෂගේ ඕපු ආණ්ඩුව. අද වෙනකොට අපි අහලා තියෙනවා පොසොන් දන්සල් විතරයි අපි අහලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙලා දන්සල් දාලා තියෙනවා. මොනවද දන්සල්? ඇමති දන්සල්. ඇමති දන්සල් දාලා තියෙන ඉතිහාසය අපි අහලා නැහැ. එහෙම දන්සල් අපි අහලා තියෙන පොසොන් මහා දන්සල්, වෙසක් දන්සල්, ඒ වගේ දේවල් විතරයි. පොයට දාන දන්සල් දැන් ඇමතිවරු දන්සල් දාලා තියෙනවා. ඊයේ පෙරේද සමන්ත පවර්රාව කෘෂිකාර්ම ඇමතිවරයාට පොර ටිකට සල්ලි දෙන්නේ නැතුව ජනාධිපතිවරයාට දුන්නා. ඇයි මේ රටේ පොර ජාවරම් පාර පසුපස ඉන්නේ කෘෂිකාර්ම ඇමතිවරු? එදා ඉඳන් මේ දක්වා මේ වර්තමානයේ මහින්ද අමරවීර මොකද්ද කරන්නේ? මාධ්‍ය ඉස්සරහට එලා උදේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා, හවස තියෙන පට්ටපල් බොරු. මාසයකට උඩ දෙක කිව්වා වී මිලදී ගැනීම සඳහා රුපියල් 2000ක්, මිලියන රුපියල් රුපියල් මිලියන 2000ක් වෙන් කරගත්තා වී දෙන්න වී යාලේ මල්ලේට කියලා. අපි ගිහින් වී දුන්න, අම්පාර ගොවිය දුන්නා, මඩ කලපිය ගොවිය දුන්නා. අද වෙනකන් සල්ලි ගන්න නැහැ. ඊයේ පෙරේද කැබිනට් පේපර් එකක් දැම්මලු. හැබැයි මේ පරිසර ඇමතිවරයා විදියට ඉන්නකොට මෙයා බැලි බැලල පත්ව දීලා තියෙනවා 7000ක්. දීපුර බලපත්‍රයේ අක්කර 2000ක වැලිජාවරම් කරපත්‍රය දාගෙන ඉන්නවා තමයි තනතුරු වලට. ඕර අවශ්‍ය කාලෙට නෙමෙයි පොහොර දුන්නේ. යල මහ අඳුරන්නේ නැති කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්ලාගේ අදන් කෘෂිකර්ම අමාත්‍යාංශේ අපිට වගා කරන්න කියලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහතුරු ඇමතිවරයා අපිට අලබදල වගා කරන්න කියලා බලන්න ඕනේ ගිහිල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සතු ගෝපලවල. අපි පහුගිය දවස්වල බිඳුරේ ගෝපලක කඩාපැන්න අක්කර 42යි දොරංගස් 37යි සේවකෝ කාර්ය මණ්ඩලයේ 83යි පඩිය රුපියල් 135යි ආදායම 103.4. එහෙම එහෙම කුෂකර්මාන්ත මේ රටේ ගොවියට පුළුවන් අපිට හරි විදියට යෙදවුම් ටික දෙනවනම්, පොහොර ටික කලට වේලාවට දෙනවනම් අපි මහලොකු දේවල් ඉල්ලන්නේ. අපේ දුවදරුවන්ට ආරක්ෂා එපා, අපේ දුවදරුවන්ට සහනාධාර එපා. හැබැයි මේ රටේ කුෂකර්මාන්ත ඉහළ නංවන්න අපිට දෙන්න යෙදවුම් 100%ක සහනාධාරයක් අල්ලු ස්ටාර්ට් එකක් දෙන්න. අපි මේ රටේ ජනතාවට එමුනොත් හාල් දෙන්නම් රුපියල් 85ට දෙන්න පුළුවන්. එහෙම හැබැයි දැන් හැම වෙලාවෙම සමාජ මතයක් හදයි යනවා ගොවිය වී ටික 150ට ඉල්ලන්නේ එහෙම කියලා. වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 140ට ආසන්න ගාණක් යනවා. මම මේ ඡේද වාචකේ පොඩි කතාව කතා කරලා මේ කතාව නවත්තන්නම්. ඔන්න අක්කරයක් සඳහා මමත් කුඹුරු වගා කරනවා. අක්කරයක් සඳහා යනවා 218000ක් වියදම.
නියර රැහීමේ ඉඳලා ඇලවේලි සුද්ධ කිරීම ඉඳලා වැපිරීමේ ඉඳලා ගොයන් කැපීම දක්වා වෙනදා සුනාමි භූතයා මැෂින් එකෙන් අපි ගොයන් කැපුවේ රුපියල් 12000යි 10000යි අද 25000යි තෙල් ලීටර 15ක් යන අක්කරේ ගපන්න ඒවා පිළිබඳ සංඛ්‍යා දත්ත නැහැ කෘෂිකර්ම අමාත්‍යාංශ සතු අධ්‍යක්ෂ ජෙනරාල් වරයයි කෘෂිකර්ම අමාත්‍යවරයයි මාධ්‍ය ඉස්සරහා සම්දර්ශන විතරයි හොරකම් කරන්න නම් අවශ්‍ය කටයුතු සකස් කරනවා එතකොට වීද අවුරුද්දට වගා කරන්නේ කන්න දෙකයි යන සහ මහ වීඑස් එන්න වෙනද අපි වී කිලෝ ගත්තා 2000 1900ක් 2000 දැන් 1500යි 600යි වී කිලෝ අක්කරේ වී කිලෝ එකක් රුපියල් 120ට දුන්නොත් අපිට ලැබෙන්නේ රුපියල් 198000ක් වගේ ප්‍රමාණයක් එතකොට අපි වියදම් කරලා තියෙනවා 218000 18000 පාඩු යටින් කාල හරක් බැලුවා වගේ වැඩ ඔබ බෙදන්නේ 360න් ඔය ලැබෙන ලාභේ ගොවියෙකුට ලැබෙන්නේ ගොවි පවුලකට ලැබෙන්නේ දවසක දෛනික වැඩුප විදිහට ඔක සංගණනය කරපුවම රුපියල් 240ක් වගේ ගාණ පවුලේ 4-5ක් ඉන්නවා හැබැයි වතුකම් කරුවට රුපියල් 1000ක් දෛනික වැඩුප ඒ පවුලේ 4 දෙනෙක් හිටියොත් රුපියල් 4000ක් වැඩුප අපි කියන්නේ ඒක ලැබෙන්න ඕන හැබැයි ගොවියාගේ ඛේදවාචකේ කවුරුවත් දකින්නේ නැහැ කෘෂිකර්මාන්තය පිළිබඳව ඉන්න ඔක්කොම ඉන්නේ හොරකම් කරන්න බලාගෙන ඉන්නේ අර පොහොර ලේකම් කාර්යාලේ පොහොර සංස්ථා තියෙන ලක්පොහොර සමාගම කොමජර් පොහොර සමාගම පොහොර ලේකම් කාර්යාලේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා කෘෂිකර්ම ඇමතිවරයාගේ අධ්‍යක්ෂක මණ්ඩලය ඔක්කොම කට්ටිය හොරකම් කරන් ඉන්නේ එයාලා මහා පරිමාණ රසායනික තෙල් පොහොර කොම්පැනි වල සෙල්ස් මල්ලා ඒ විතරක් නෙවෙයි බීජ ජාවාරම බීජ නෑ අද ඒ නිසා මේ ඛේදවචන් මේ අනාරක්ෂිතභාවය ඇතුලේ මේ රටේ ගොවි ජනතාව විතරක් නෙමෙයි මේ රටේ ධීවර ජනතාව විතරක් නෙමෙයි මේ රටේ කිරිකර්මාන්තයේ නියලන අය විතරක් නෙමෙයි සමස්ත සත්ව පාලන ක්ෂේත්‍රයේ නියලන අය විතරක් නෙමෙයි මේ රටේ දෙකොටි 23 ලක්ෂයේම සමාජ අනාරක්ෂිතභාවයක ඉන්නේ ඒ අනාරක්ෂිතභාවය එළියට දාන්න ක්‍රමයක් නෑ පෞද්ගල දවස්වල අපි අරගල කරා අපි පාර්ලිමේන්තු වටරාමේ අකණ්ඩ සත්‍යග්‍රහයක් කරා දින 24ට ගෝල්පේස් අරගලයට සමගාමීව අපිට ලැබිච්ච දෙයක් නැහැ තමයි හැබැයි අපි ලබ මේ රටේ ජනතාව කොළඹ ජනතාව මධ්‍යම පාන්තික ජනතාව ඉහළ ජනතාවගේ ඇස්තරවන්න සමත් වුණා අපි. ඒ නිසා තමයි අපි මේ අපිට අද මේ සමාජ කතිකාවතට දායක වෙන්න ලැබෙන්නේ. ඒ නිසා අමතක කරන්න එපා. අපි සූදානම් පාරිභෝගිකයන්ට අතේල මහත්මයා ලොකු අරගලයක් කරනවා අපි වැඩි මිලට දෙනවා නම් අපි බාණ්ඩ වර්ජනය කරමු කියලා. හොඳයි. හැබැයි අපි බලන්න ඕනේ මේකට රොචාල් සහෝදරයා හොඳ කරුණු පැහැදිලිවීමක් කරා මම පෞගේ දවස්වල රොචාල් සහෝදරයාත් එක්ක සාකච්ඡාවක් යම් මට්ටමේ කරා හැබැයි අපිට එකතු වෙන්න බැරි වුණා. හැබැයි අපි කියන්නේ මේ එකතුව මේ රටේ ගොවි ජනතාව, ධීවර ජනතාව, කිරිගොවි ජනතාව සියලු ජනතාව එක පෙළට පෙළ ගැසෙන්න ඕන මේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික අනාරක්ෂිතභාවයේ මිදෙන්න. එහෙම වෙන්න පුළුවන් වෙන්නේ අපිට එකතු වුණොත් විතරයි. ඒ නිසා අපි කියනවා අපි අද අභියෝගයකුත් දෙනවා, අභියෝගයකුත් කරනවා, ඒ වගේම අනතුරක් කරනවා. ඔය පින් ජනාධිපතිකම ගත්ත ඔය ආපහු අරගලෙන් අපි එලවලා දාපු හොරු තත්ත්වෙ ටික ආපහු මේ සම්දර්ශන දාන්න පටන් අරන් තියෙනවා. හැබැයි අපිට මේ තියෙන අනාරක්ෂිතභාවය මේ රටේ ජනතාව අපි එකතු වුණොත් අන්න ජනාධිපතිවරයාගේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම නැවත අනාරක්ෂිතභාවය ඇති කරන්න අපි පෙළ ගැහෙනවා, පෙළ ගැහෙනවා, පෙළ ගැහෙනවාම තමයි. ඒ නිසා ඔක්තෝබර් වෙනකොට අපිට පොර ටික නැහැ. මාස් කන්නේ පටන් ගන්නවා කියන සම්දර්ශන දැම්මට සමන්තා පවර් ලැබිලා ගොවියන්ට ආදරයට දුන්නා නෙමෙයි. ඒකට තියෙන ලොකු වැඩක්. MCC එක නැවත ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් සමන්තා පවර් මහත්මියටත් අපි කියන්නේ ගොවියෝ නිකන් මේ රටේ ගොවියෝ අන්ත දුගී අසරණ මිනිස්සු නෙමෙයි. අපි අසරණයි තමයි. හැබැයි මේ රටේ සමාජ ඛේදවාචක ඉදිරියේ මේ දේශපාලඥය දුන්න දේ මේ රටේ පත්තච්ච කුෂිකර මැමතිවරු පට්ට හොරු මහින්දමරු ඉරිගිනලා එයා පහුගිය කාලේ පොහොර බෙදපුවා එයාගේ චක්කොලේට් එක ගිහිල්ලා අම්පාරේ පුතාට ගොවියන්ගෙන් ආපහු පොහොර ටික අරගෙන දැන් විකුණා 20000ට පොහොර මිටි 5000ක් තියෙනවා මේ සත්‍ය කතා ඇමතිවරයා වැඩ කියන්න ඕනේ පුදුමේ කියන්නේ මහින්දලා පත්තරේ ඔක්කොම හොරුනේ ඔක්කොම හොරු අර ඒක මේ වාචාලකමෙන් සහ බාහුවලෙන් ප්‍රශ්න විසඳන්න හිටපු මහින්දානන් දලුද්දමගේ චීහ පොහොර නැවට ඩොලර් මිලියන 6.9 අද පොහොරත් නැහැ සල්ලිත් නැහැ එනිසා මේක ලොකු කතාවක්. අපි කියන්නේ මෙන්න මේ தත්ත්වේ මූණ දෙන්නේ නම් අපි එකතු වෙන්න ඕනේ. එනිසා පෝෂණය පැත්තෙන් ගත්තාම අපි අන්ත දුගී තැනක ඉන්නේ. මේක කරන්න නම් මේ ගොවියට ගොවිය ඇතුළු මේ කතා කරපුවා අපිට තමයි මේක ගොඩ දා ගන්න පුළුවන් වෙන්නේ. ආණ්ඩු
පෙරණ පෙරවණ ජනාධිපතිවරයගින්දලා පල්ලෑට අපි අනතුරු එල්ලනවා. හැබැයි මේ අපිට වින කරලා හෙන ඉල්ල ගන්න එපා. ඒ හෙන දෙන්නේ අපි. ඒ නිසා ඒකට අවශ්‍ය සමාජ බලවේගය අපි හදමු. ඒ සඳහා පෙළගැසෙමු. ඒ සඳහා කටයුතු කරමු. එක්සිට් එක්සත් කටයුතු කරන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමින්.